මැතිවරණයකට ආණ්ඩුව යනවා. පාර්ලිමේන්තුවේ දැනට තියෙන තත්ත්වය අනුව ආණ්ඩුවට සරල බහුතරය නැහැ. විශ්වවිද්‍යාල සංශෝධනය අවශ්‍ය කරන අපි ඔක්කොම එකලයි. අත ඉස්සවන බදහන්සියලා. නම ඉස්සුවේ නැහැ පිසුත් නැහැ. අද ආණ්ඩුව උත්සාහ කරන්නේ අස්පෙන්දුවක් කළා කොලේ වහලා ගහන්න කැබිනට් එක ඉල්ලාසුව අසුනා කියලා ප්‍රකාශ කළා නැවත වරක් කොරෙන් ආයම කැබිනට් එක පත් කරගන්නවා. අපි හැමතිස්සෙම කියන්නේ ආණ්ඩුව සම්පූර්ණ මිලාස් වෙලා අලුත් ආණ්ඩුවකට මේ රට පාලනය කරන්න අවස්ථාව ලබා දෙන්න. අපි පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිවම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ගෙදර යන්න ඉල්ලාස් වෙන. මේක මහා පොදුමහා ජනතාව ගහනවා නම් ඒ ඕන දෙයක් දරා ගන්න පුළුවන්. හැබැයි මෙතන නිවසක් ඇතුළට ගහලා දේපල හානි කරමින් පුද්ගල ජීවිත කෙලින්ම මම හිටියා නම් මරණ තත්ත්වයකට ආවේ. පොලිස්පත්තුමාගේ වැඩපිළිවෙල පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පාලනයේ අසමත්කම 225 කෙනෙක් වන අපි ඔක්කොටම බාර ගන්න බෑ. කවුරුවත් එක්ක විරෝධතාවයක් නැහැ. සමහර විට එකම අරමුණකට ක්‍රියා කිරීමේ තත්ත්වයක් අනාගතයේ ඇති වෙන්න පුළුවන්. යම් කිසි පිරිසක් රටේ නායකයෙක් සහ කැබිනට් මණ්ඩලයක් අනිවාර්යෙන් බාර ගන්න ඕනේ. මේ කට්ටියට ඒක කරන්න බෑ. ජනතාව පිළිගන්නේ. ඒවනම් පිළිගන්නේ අනිවාර්යෙන් අපේ නායකත්වය. ඒකට එහෙමනම් අපට යම් කිසි ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. රටේ නායකත්වයේ සහ කැබිනට් මණ්ඩලය පිළිටවන්න පුළුවන් ක්‍රමයක්. ඒකට රටවැසියා අපට ආශිර්වාද කරලා ඉඩ දෙන්න ඕනේ මාස 6ක වගේ කාලයක්. ඒ කාලය ඇතුළත අර්බුදයට අපි විසඳුම් සොයන අතරෙම ඒ කාලේ ඉවරනකොට මැතිවරණයක් වගේ දෙයකට එන්න සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.